දන්නවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම අපේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය දර්ශකවලින් ඉතාමත් ඉහළ තැනක් ගන්නවා. ලංකාව සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන මුදලට සාපේක්ෂව ලබන ඵලදායිතාවය ගත්තාම වෙනත් අයකින් කිව්වොත් අපි බටහිර සෞඛ්‍ය දර්ශකවලට ළඟා වෙලා තියෙන්නේ ලංකාව ඒ ඵලදායිතාවයට කිට්ටු වෙලා තියෙන්නේ ඒ ගෙවන මුදලට නැත්නම් වැය කරන මුදලට සාපේක්ෂව ඉතාම ඉහළ අගයකින් යුතුව මේ රටේ සෞඛ්‍ය පැවතීගෙන එනවා. නමුත් අපි දකිනවා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අඩපණ කරන්න යම් යම් පිරිස් විසින් මෑත කාලීනව කටයුතු කරගෙන එනවා. ඒ සඳහා තමයි අපි වෛද්‍ය සභාවටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් නිතරම අවධාරණය කරමින් සිටින්නේ මේ ප්‍රමිතීන් ආරක්ෂා කරගන්න කියලා. මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යද්දී අපිට පැහැදිලිව පේන්න තියෙනවා සයිටම් අර්බුදය මේ ප්‍රමිතියත් සම්බන්ධව ගැටුණු එක් අවස්ථාවක් කියලා. සයිටම් අර්බුදය විතරක් නෙවෙයි, සයිටම් අර්බුදයේ තවත් කොටසක් වෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල මේ වෙනුවට මේකේ බරපතලම තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි මුලින්දලම කිව්වා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රමිතියෙන් යුතුව නැති නැත්නම් ප්‍රමිතියෙන් බාල රෝහලක් බවට පත් වෙලා තියෙනවා කියලා. එහෙම තියෙද්දිත් මේ පාඩු ලැබෙමින් තියෙද්දිත් රජය උත්සාහ කරනවා ඒක රජයට පවරා ගන්න. මේ වෙනකොට ඒක රජයට බදු පද නමක් මත පවරාගෙන තියෙනවා. හැබැයි අපි ඒකම දකිනවා රජය මේ වෙනකොට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් මෙහෙට පත් කරලා තියෙනවා. විශේෂත්වය තමයි මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. අපි දන්නවා ලෝක සම්මතිය අනුව මද්‍රව්‍ය සහ දුම්කොළ ආශ්‍රිත ව්‍යාපාර කරන පුද්ගලයෝ, ඒ සම්බන්ධ ආයතනවලට සම්බන්ධ පුද්ගලයෝ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය පුටුවලට සම්මතයක් හැටියට ගන්නෙ නැහැ කියන එක. හැබැයි අපි දන්නේ නැහැ මොන හේතුවද හින්දා කියලාද කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැන් මේක රජයට පවරගෙන තියෙද්දිත් අපි දකිනවා දුම්කොළ සමාගමක සභාපතිවරේ මෙහි අධ්‍යක්ෂක ධූරයකට අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කරලා තියෙනවා. පැහැදිලිවම අපිට පේන්න තියෙනවා මේක දැන දැනත් රජයේ විසින් කරන වරදක් කියලා. හේතුව අපි හිතනවා මේක රජය අපහසුතාවයට පත් කිරීමට යම් කිසි පිරිසක් විසින් ගන්නා උත්සාහයක් කියලා. මොකද ලෝක සම්මතයක් මේක පිනිපිනීම උල්ලංඝනය වෙමින් තියෙනවා. මොකද අධ්‍යක්ෂ දුම්කල සමාගමක අධ්‍යක්ෂකවරේ කොහොමද මේ රෝහලක අධ්‍යක්ෂකවරෙක් වෙන්නේ? ඇයි වෙන අධ්‍යක්ෂකවරු නැද්ද? මේ රටේ උගත්තු නැද්ද? මේ රටේ බුද්ධිමත්තු නැද්ද? පැහැදිලුවම මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැලුම ඇතුව හිතාමතාම කරන ලද්දක්. මන් දන්නේ නැහැ මේක සම්බන්ධයෙන් අපි රජය ඉතිරි පාර්ශ්වයන් කොයි ආකාරයෙන් ක්‍රියා කරයිද කියලා. මොකද අපි දකිනවා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න කාලෙදී මේ දුම්කොළ සම්බන්ධයෙන් ඉතාම දැඩි ප්‍රතිපත්තියක් ගෙනිච්චා. දැන් ඒක අනිත් පැත්තට හැරිලා වගේ අපිට පේන්න තියෙනවා. මොකද දුම්කොළ සමාගම සභාපතිවරයෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ තියෙන රෝහලකට පත් වෙන එක ඉතාම කනගාටුදායක ආරංචියක්. ඉතින් මං හිතන්නේ රජයක් හැටියට මේ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතුයි. මේක ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි, මේක හිතාමතාම සිද්ධ කරන දෙයක්. මේක රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි රෝගී ජනතාවත් යම්කිසි ආකාරයකින් ඉතාමත් භයානක කටයුත්තකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද රෝගීනි තපහසුතාවයට පත් වෙන්න පුළුවන් මේ කටයුත්ත අනුව. මොකද දුම්කොළ ප්‍රචාරණය සඳහා තියෙන දුම්කොළ සංස්ථාව හෝ දුම්කොළ ආයතන සමග ක්‍රියා කරන පුද්ගලයෝ ඉතාමත් බහුලව මුදල් ගැවසන ආයතන, ඒ අය ප්‍රචාරණ කටයුතු විවිධාකාර විදිහට කරනවා. ඉතින් මේ රෝහල්වල සෞඛ්‍ය ශාස්ත්‍රයට මේ පුද්ගලයෝ ඇතුළු වුණාම විය හැකි ඉරණම
සෝචනීය වෙන්න පුළුවන්. අපි ඊටාත්ම බැරෑරුම මේ ප්‍රශ්නේ දිහා බලාගෙන ඉන්නවා. අපි හිතනවා මේ රටේ රජයට සම්බන්ධ ඉතිරි පාර්ශ්වයන්ගෙන් මේ සම්බන්ධව විරෝධතාවයේ එල්ල වෙයි කියලා. මොකද මේ කිසිසේත්ම අනුමත කළ හැකි කාරණයක් නෙවෙයි. මේ කාරණේ අපි දැඩිසේ හෙලා දකිනවා. මෙවැනි පිරිස නැවැන මෙවැනි පුද්ගලයෝ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇදා ගැනීම සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි, අපි දැක්කා පහුගිය දවස්වල අග්‍රාමාත්‍යතුමාත් සමග සහ ජනාධිපතිතුමාත් සමග අපි සාකච්ඡා කරමින් මේ සයිටම් අර්බුදයේ සම්බන්ධයෙන්, සයිටම් අර්බුදයේ විතරක් නෙවෙයි අවම ප්‍රමිතිය ස්ථාපිත කිරීම සඳහා, ගැසට් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා කටයුතු ක්‍රියාමාර්ග ගෙනියමින් පවතිනවා. මේ කටයුතු වලදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා විවිධ පාර්ශ්වවලින් විවිධාකාරී අපිට නොපෙනෙන හස්තවලින් බාධා එල්ලවීම් පවතිනවා. ඒකට පැහැදිලිව පේන්න තියෙන කරුණු කාරණා කීපයක් පහුගිය කාල සීමාවදී අපි දැක්කා. අග්‍රාමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාටත් ඉහළින් සිටින උපදේශ, යෝජනා, අදහස් දරන, ඒ විතරක් නෙවෙයි ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් වලට පිටින් ක්‍රියා කරන, රජයේ ප්‍රතිපත්ති වලට පිටින් ක්‍රියා කරන පිරිසක් මේ අතරේ ඉන්නවා. මේ අය පැහැදිලිවම රජයේ අපහසුතාවයට පත් කිරීමටත්, රජයේ යම් යම් ක්‍රියා අස්ථාවර කිරීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැහැදිලිව ප්‍රකාශ කරනවා, මින් ඉදිරියට සාකච්ඡා කිරීමේදී අපි නිකරුණේ සාකච්ඡා කිරීමට නැත්නම් අර්ථ ශූන්‍ය කටයුතු වල යෙදීමට එකඟ වෙන්නේ නැහැ. ඵලදායිතාවයක් තියෙනවා නම්, අපිට කෙලවරක් පේනවා නම්, නැත්නම් මෙහි අවසානයක් දකිනවා නම් විතරයි සාකච්ඡා කළ යුත්තේ. නැත්නම් රජයේ හිතන විදිහට, නැත්නම් මේ රජයේ පාර්ශ්වයන් හිතන විදිහට සාකච්ඡා කර කර ඉදිරියට ගමනක් යෑමේ අවශ්‍යතාවයක් නැහැ, අර්ථයක් නැත්තම්. ඒ හින්දා පැහැදිලිවම අපි රජයට ප්‍රකාශ කරනවා කුමන බාධකාවත් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගුණාත්මකභාවය, රෝගීන්ගේ සුරක්ෂිතභාවය සහ වෛද්‍ය අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකහෙළාම දිවිහිමියෙන් කටයුතු කරනවා කියලා.